රටපුරා ව්‍යාප්ත වූ කොරෝනා වෛරසය හේතුවෙන් මෙවසරේ අප්‍රේල් 23 වනදා සිට පාසල් වසා තැබීමට බලධාරීන් කටයුතු කළා. කෙසේ වෙතත් කොරෝනා යම් මට්ටමකින් පාලනය වීමත් සමග පාසල් පියවර කිහිපයකින් විරුද්ධ කිරීමට තීරණය වී තිබෙනවා. පළමු අදියරේදී මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයද දෙවන අදියරේදී මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල්වල ප්‍රාථමික අංශයද මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු පාසල්වල සියලුම ශ්‍රේණිද තුන්වන අදියරේදී සියලුම පාසල්වල 10 11 12 13 සහ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල්වල සියලුම ශ්‍රේණිද හතරවන අදියරේදී සියලුම ශ්‍රේණි සඳහාද පාසල් විවෘත කිරීමට නියමිතයි. මඩේ යාළුවන්ගේ නම මතකයි. ගොඩාක් ආසාවෙන් ඉන්න ඉස්කෝලේ යන්න මට තාම මතකයි. මම ඉස්කෝලේ මගේ ඩෙස් එකේ පුටුවෙන් ඉඳගෙන ඉගෙන ගන්නවා. ඉස්කෝලේ කාලේ හොඳම කාලේ නැති කරගන්න කැමති නැහැ. ඔන්ලයින් ක්ලාස් නැති නිසා ඉස්කෝලේ පටන් ගන්න එක ගොඩක් හොඳයි. දරුවන් නැවතත් පාසල් අධ්‍යාපනය සඳහා යොමු කිරීමට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. දරුවා හඳුනාගන්නේ කොහොමද? දරුවගේ මතකයේ තබා ගැනීම පිළිබඳ තියෙන ගැටලු නිරාකරණය කරගන්නේ කොහොමද? ඩිවයිසස් පාවිච්චි කිරීම තුළ ඇති වෙලා තියෙන ගැටලු කොහොමද නිරාකරණය කරගන්නේ? සහ COVID-19 වසංගතයෙන් කොහොමද දරුවා ආරක්ෂා කරගන්නේ? සහ බහුවිධ බුද්ධි ආශ්‍රිත තියෙන මේ සියලුම දේ ඇතුළත් කරලා අපි දේශන පහක් මෙහිදී විශේෂඥ වෛද්‍යවරු සහ විශ්වවිද්‍යාල රතිකාචාර මහතුරු අපිට උදව් කරා. පාසල සුරක්ෂිත ස්ථානයක් බවට පත් කරන්නත් සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මකයි. මේ වර්ෂයේ රුපියල් මිලියන 872ක මුදලක් ලබා දීලා තියෙනවා. මේ මුදල් වලින් 25%ක් වෙන් කළ යුත්තේ සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සහ අලුත් වැඩියා කටයුතු තිබෙනවා නම් ඒවට නොබෝ දිනකින් දැයේ දරුවන් වෙනුවෙන් අකුරු කරන්නට බලා සිටින පාසල් මෙවැනි විට ඒ සඳහා සූදානම් කිරුණේ මෙලෙසින්. දීර්ඝ කාලයක් වසා තැබුණු පාසල් යළි විවෘත කරන්න හැමදෙනාම උත්සාහයක නිරත වෙලා ඉන්නේ සමස්ත දරු පරපුරේම අනාගතය වෙනුවෙන්. සියලු දෙනාම ඒ වෙනුවෙන් කැප වෙලා කටයුතු කරද්දී පටු අදහස් තියෙන සුළුතරයක් ඊට බලපෑම් කරන බවට පැහැදිලි වන සිදුවීමක් ගම්පහ දිස්ත්‍රික්කෙන් අපට වාර්තා වුණා. මම මේ සංගම් වලට අති විරුද්ධ විදියට තමයි එන්න හදන්නේ. අපිට එන්න එපා කියනවා, පටන් ගන්න එපා කියනවා. මට මෙතන ගැටුම්කාරී විදියට පටන් ගත්තත් මට එන්නත් බැරුව යනවා. මට රජයේ වැඩකුත් නැහැ, මට සංගම් වැඩකුත් නැහැ දරුවා. මම මේ අහිංසක දරුවෝ වෙනුවෙන් හිතියට ඉස්කෝලේ යනවා. අද ඕක දැම්ම ගමන්ම ITN එකේ හෙට උදේ ඉඳන් මට කෝල් දීලා බලනවා අපිව පාව දෙන්නේ ඇයි කියලා.